बलसंपन्न फेंग शुई रहसा हरिम लेसियन करानु पुलुवां इतने मे फेंग शुई रहसा कराम वयाट जाय लबेनो जाय ग्रहण के वा करन करन कीन वेड इथा सार्थक वेनो वयासा वागे गेदरीन ओक्कोटम ए वेड वल सार्थकत्वय लबेनो तरंग विभाग जयग्रहण लबेनो एनसा विभाग करन लमा इन्नोन एयालटात मेक होंदई එවගේම වාට විරුද්ධවාදීන් ඉන්නවනම් ඒගොල්ලෝ පරද්ද බලා වාට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාගේ අනාගත බලාපොරොත්තු ජයග්‍රහයි ලෙස ඉටු වෙනවා. මේක මේ ෆෙන්ෂි රාස ඔයාගේ ගෙදරට කරන්න පුළුවන්, ඔයාගේ ව්‍යාපාරයට කරන්න පුළුවන්, වැඩපළට කරන්නත් පුළුවන්. එතකොට සුභ විශ්ව ශක්තිය ආකර්ෂණය වෙනවා, වාසනාව ආකර්ෂණය වෙනවා. මේක නිකන් කාන්දමක් වගේ වාසනාව ගන්න. එතකොට තමයි අර වාසනාව ඔක්කොම ලැබෙන්නේ. කියන්නේ අර ජයග්‍රහණේ වැඩ කටු සාර්ථක වීම, සතුරන් පෙරදවීම, විභාග ජයග්‍රහණේ ඔක්කොම ලැබෙන්නේ. ඉතින් අපි මේ මේ ෆෙන්ෂි රහසට කියනවා අපේ බලේ වැඩි වෙන, අපි දිනන, අපේ වැඩ සාර්ථක වෙන ෆෙන්ෂි රහසක් කියලා. දැන් ඔයාලා දන්නවනේ ෆෙන්ෂි කියන්නේ ලෝකේ ජනප්‍රියම ගුප්ත ශාස්ත්‍රයනේ. ඉංග්‍රීසි භාෂාවෙන් පොත් 10ක් විතර ලියලා තියෙනවා මේ ෆෙන්ෂි ගැන. එතකොට දැන් එක පොතක් තියෙනවා. මෙන්න මේ පොත. මේ පොතේ තියෙන බිස්නස් සාර්ථක කරගන්න ෆෙන්ෂි රහස්. මේ පොතේ මම්මි කියලා දෙන ෆෙන්ෂි රහස තියෙනවා. මේක මේ මාගාව තියෙන පරණ ෆෙන්ෂි පොතක්. මේ පොතේ මෙන්න මේක. මේ තියෙන්නේ මෙන්න මේක තමයි ඒ গুপ্ত අකුර. ඒ රහස් සංකේතය. දැන් මේකෙන් වැඩ ගන්න විදිය තමයි මම දැන් ඔයාලට කියලා දෙන්නේ. මේක රතු පාට පසුබිමක තමයි එන්න ඕනේ. ඒකත් මම දෙන්නම්. ඒක මම කියලා දෙන්න කොහොමද මේක කරන්නේ කියලා. එතකොට මේ ලෝක ප්‍රසිද්ධ ෆෙන්ෂි පොතේ මේ ෆෙන්ෂි රහස හඳුන්වලා තියෙනවා. ඒ නිසා මම මේක මීට අවුරුදු 10කට විතර කලින් අපේ ෆෙන්ෂි වැඩමුළු වලට ආපු අයට මේක කියලා දුන්නා. ඉතින් අපේ වැඩමුළු වලට ආපු ගොඩ දෙනෙක් මේක කරනවා. ආ දැන් සමහර අයට මේ වගේ පොත් පෙන්නුවම ඒගොල්ලෝ ෆෙන්ෂි පොත් ගන්න කැමති. ගොඩක් අය මගෙන් අහනවා කොහෙන්ද පිටරට පොත් ගන්න එහෙම කියලා. ධනය වැඩි කර ගැනීමේ ෆෙන්ෂි රහස් විශාල ප්‍රමාණයක් තියෙනවා. මම ඒ පොත් ගොඩක් කියවලා ඒවලේ තියෙන හොඳම රහස් මම ලියපු ධනවත් වීමේ গুপ্ত රහස් පොත් මාලාවට එකතු කරලා තියෙන්නේ. ඒස ඔයාලට ෆෙන්ෂි මැදිස්ථාන වලට ගිහින් ධනවත් වීමේ පොත් ගන්න. මේ තියෙන්නේ. මේ තමයි ධනවත් වීමේ গুপ্ত රහස් පොත් මාලාවේ පළවෙනි පොත. ඒ වගේම මේ තියෙනකෙ දෙවෙනි පොත. ඔය විදිහට මම පොත් කීපයක් ලියලා තියෙනවා. මේ 6 වෙනි පොත දක්වා ලියලා තියෙනවා. මේ 6 වෙනි පොත. ඒ වගේම ෆෙන්ෂි සංකේත ගැන ලියවිච්ච පොත. මේ පොත් පර්ණ මිලට ඔයාලට ගන්න පුළුවන්. තව තියෙනවා. රුපියල් 300, 400, 500 වගේ පර්ණ, ඒ කියන්නේ මිල අඩු මිලට ගන්න පුළුවන්. ඉතින් ඒතකොට ඒවලේ ධනේ වැඩි කරගන්න මේ ෆෙන්ෂි රහස් ගොඩක් තියෙනවා. දැන් අපි කතා කරමු මේ පොතේ තියෙන මේ ෆෙන්ෂි රහස කොහොමද භාවිතා කරන්නේ කියලා. එතන මම ඔයාලට පෙන්වන්නේ මේ යන්ත්‍රය. මේක ෆෙන්ෂි චීන යන්ත්‍රයක්. අපි කියනවා ටැලිස්මාන් එකක් කියලා. අක්ෂර යන්ත්‍ර. එතන මේ බලසම්පන්න චීන අකුරු වල බලේ තියෙන්නේ රූපේ. මතුරන්න අවශ්‍ය නැහැ. ඒ ගෙදර ඉන්න අයට මස් මාළු කන්න පුළුවන්, නිර්මාංශ වෙන්න අවශ්‍ය නැහැ. මාසික අස නිබදින වලදී මේ යන්ත්‍ර භාවිතා කරන්න පුළුවන්, මේ අකුරු භාවිතා කරන්න පුළුවන්. මොකද චීන ෆෙන්ෂි වලට කෙලි නැහැ. එinsa ඕනෙම වෙලාවක ඕනෙම කෙනෙකුට මේක කරන්න පුළුවන්. ඕන ආගම කෙනෙකුට මේක කරන්න පුළුවන්. හරි. දැන් කොහොමද මේ යන්ත්‍රයෙන් වැඩ ගන්නෙ? මේ අකුර රතු පාට බසු බිමක කළු පාටින් මුද්‍රණය කරලා තියෙනවා. අපි ෆෙන්ෂි මැදිස්ථාන වල. මේ තියෙන්නේ. දැන් මේවා ඉතා සුළු මුදලක් වෙන්නේ. මේ දෙකක් අඩංගු පැකට් එකක් රුපියල් 300ට 400ට ගන්න පුළුවන්. රුපියල් 300ට තියෙනවා පොඩි පැකට්. ඒවල දෙකක් තියෙනවා. රුපියල් 400ට තියෙනවා ලොකු පැකට්. ඒවයි මේවා දෙකක් තියෙනවා. මේවා දෙකක් තියෙනවා. හරි, මේ යන්ත්‍ර දෙකක් තියෙනවා. මේවා ලැමිනේට් කරලා තියෙන්නේ. ඒ නිසා වතුර වැටුණත් මොනවත් කරන්නේ නැහැ. ආයි රාමු කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම ගිහිලා බිත්තිය අලවන්න පුළුවන්. හරි, දැන් මේකෙන් වැඩ ගන්න කොහොමද? වැඩ ගන්න මෙන්න මෙහෙමයි. දැන් මේ අක්ෂරේනේ බලේ තියෙන්නේ. එතකොට මේ අක්ෂරේ ඔබේ ගෙදර බිත්තියක, ඔබේ ගෙදර ඕනෑම තැනක බිත්තියක අලවන්න පුළුවන්. ගම් ගාලා හෝ ඩබල් ටේප් ගහලා අලවන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇණයක් ගහලා අලවන්නත් පුළුවන්.
එහෙම නැත්නම් බිත්තියක බැරි නම් ගෘහ භාණ්ඩයක කබඩ් එකක වගේ අලවන්නත් පුළුවන්. ඇණ ගහන්නත් පුළුවන්. එතකොට මේ ගුප්ත අක්ෂරය මේ යන්ත්‍රය තිබ්බම ඒ ගෙදරට අපි කියන සුභ විශ්ව ශක්තිය ආකර්ෂණය වෙනවා. දැන් මේකෙන් වැඩ ගන්න ක්‍රම දෙකක් තියෙනවා. මම ඒ ක්‍රම දෙකම කියන්න. පළවෙනි ක්‍රමය තමයි අපි බිත්තිය අලවනවා. හැමෝටම පේන තැනක. එතකොට ගෙදර සාලේ හරි කෑම කාමරේ හරි කුස්සියේ හරි හැමෝම නිතර දකින්න තැනක. මොකද හැමෝම මේක දකින්න එක තමයි හොඳයි. හංගල නෙමෙයි මේක තියන්න වෙන්නේ. පේන තැනක. දැන් මේව දෙකක් තියෙනවානේ. දැන් පැකට් එක මේව දෙකක් තියෙනවා. මම දැන් මේ දෙකෙම වැඩ ගන්න හැටි කියලා දෙන්නම්. එකක් පේන තැන කලවන්න. හැමෝටම පේන එක කියන්නේ පොදු තැනක ගෙදර. ව්‍යාපාරිකෝ ආයතනේ නම් ඒ හැමෝටම පේන තැනක. එතකොට ඒ ගොඩනැගිල්ලට ඒ ගෙදරට සුභ වාසනාව ආකර්ෂණය වෙලා ඒ ගෙදර ඉන්න අයට ජයග්‍රහණය වැඩ කටයුතු සාර්ථක වීම ඒගොල්ලෝගේ බලාපොරොත්තු ඉටුවීම සතුටන් පැරදවීම තරඟ විභාග ජයග්‍රහණය ඒ වගේ දේවල් ලැබෙනවා. කෙනෙක් කරන කියන දේවල් හරියනවා දිනනවා. දැන් ඊළඟ එකට මොකද කරන්නේ? දෙකක් හම්බ වෙනවානේ. හරි. දෙවෙනි එක අලවන්න ඔයාගේ නිදන කාමරේ ඔයා උදේ නැගිට්ටම ඔයාට පේන බිත්ති. හේතුව අපි කියනවා උදේ නැගිට්ටම මේක මුලින් දකින්න එක ඉතා හොඳයි. ඒ ජයග්‍රහණයේ සංකේතයනේ. ජයග්‍රහණ යන්ත්‍රයනේ. මේක තමයි දකින්න හොඳම දේ උදේ නැගිට්ට ගමන්ම. ඒතකොට දවසම දිනනවා. වඩා හොඳයි විනාඩියකට වැඩි කාලයක් මේක දිහා බලාගෙන හිටියානම්. දැන් මේක ගොඩ දෙනෙක් කරනවා. මොකද මේක මම දැන් මේක අවුරුදු 10කට කලින් කියලා දීපු ෆෙන්ෂුයි රහසක්. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් මේක ඔයාලා උදේ නැගිට්ටම පේන බිත්තිය අලවන්න, පේන තැනක අලවන්න, උදේ නැගිට්ටම මේක දිහා විනාඩියක් විතර බලන් ඉන්න. හෝ විනාඩියකට වැඩි කාලයක් බලන් ඉන්න. ඕන ප්‍රාර්ථනා කරන්න. මේක දිහා බලලා හිතන්න. අද දවසේ මම මෙහෙම මෙහෙම වැඩ කරනවා. ඒ සියලු වැඩ ජයග්‍රහණය ලැබේවා කියලා. අති සාර්ථක වේවා කියලා. ඒක තමයි ක්‍රම දෙක. දැන් සමහර අය මට කියනවා අපේ ගෙදර කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝන්ගේ කාමරවල තලවන්න අවශ්‍යයි කියලා. එහෙමනම් මේ පැකට් කීපයක් ගන්න. මේ පැකට් කීපයක් ගන්න. මොකද සුළු මුදලයි වෙන්නේ. එක පැකට් එක දෙකක්ම තියෙනවා. සෑ පැකට් එකේ කොලයක් තියෙනවා. මේ යන්ත්‍රය ගැන වැඩි විස්තර තියෙනවා. මේ ගැන වැඩි විස්තර මේක ලියලා තියෙනවා. ඔයාලට ලංකා පුරහ පීටි ෆෙන්ෂි මැදස්ථාන වලින් මේක ගන්න පුළුවන්. ඉතින් මේක තමයි අඩු මිලකට. කියන්නේ රුපියල් 300කට රුපියල් 400කට මේවා දෙකක් හම්බ වෙනවා. ඉතින් ඉතා අඩු මුදලක් භාවිතා කරලා ඉතා පහසුවෙන් කරන්න පුළුවන් ෆෙන්ෂි රහසක්. මේක නිවසට වාසනාව දෙනවා සහ වාඩ පෞද්ගලිකව ඔයාගේ වාසනාව වැඩි කරනවා. ඉතින් මේ වගේ තවත් ෆෙන්ෂි රහස් මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ මායාපාසල YouTube නාලිකාවේ. ඒ නිසා මේ මායාපාසල subscribe කරන්න.